පළමුවන දවස ගෙවී ගියා. ඉතාම වීරියවන්තව හවුනෑකමකින් මේ පුහුණුව කරගෙන යාමට තව ඉතිරිව ඇත්තේ දවස් 9යි. මෙවැනි විපස්සනා භාවනා පුහුණුවකට සහභාගී වන සෑම කෙනෙක්ම ඉතාම වීරියවන්තව බලවත් උනන්දුවකින් හා වෑයමකින් මේ කටයුත්ත කළ යුතුයි. ඇත්තෙන්ම මේක බහර දූර කාර්යයක්. පාන්දර 4:30 සිට රාත්‍රී 9:30 දක්වා මහන්සියෙන් හා ඕනෑකමකින් පුහුණුවන්න ඕනේ. මේ වගේ භාවනා ක්‍රමයකින් හරියට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ එහෙම පුහුණු වෙනවා නම් පමණයි. සෑමදාම නොකඩවා බලවත් උනන්දුවකින් පුහුණු වෙන්න ඕනේ. දිනපතා රාත්‍රී 7:00 සිට 8:00 හෝ 8:30 දක්වා පැයක හෝ පැය එකහමාරක ධර්මදේශනයක් මේ වැඩසටහනට ඇතුළත් කරලා තියෙනවා. එම දේශනයේ පවත්වන්නේ බුද්ධිමත් ආස්වාදයක් ලබා දෙන්න නොවේ. ඒ දේශනා තුළින් කෙරෙන්නේ මේ භාවනා ක්‍රමය පැහැදිලි කර දීමයි. ඔබ යමක් ඉතා මහන්සියෙන් පුහුණු කරන විට එය නිවැරදිව හරියට කරන්න ඕනේ. එතකොට තමා උපරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරියට පුහුණුවන්නට නම් මේ ක්‍රමය නිවැරදිව තේරුම් ගන්න ඕනේ. විවිධාකාර භාවනා ක්‍රම තියෙනවා. ඒ හැම ක්‍රමයකටම ඊට අදාළ ආවේනික විශේෂංග තියෙනවා. මේ භාවනා ක්‍රමයටත් ඊට ආවේනික වූ විශේෂංග තියෙනවා. ඒවා හරිහැටියට තේරුම් කර දීම සඳහායි මේ දේශනා පවත්වන්නේ. ඒවා හරිහැටියට තේරුම් කර දීම සඳහායි මේ දේශනා පවත්වන්නේ. අද ඔබ හැමෝම පටන් ගත්තේ මොකක්ද කියලා හොඳ හැටි තේරුම් ගන්න. ඔබ දැන් බලන්නේ ස්වභාවික සාමාන්‍ය හුස්ම යනේන හැටි. ඒ ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ ව්‍යායාමයක් නෙවෙයි. යම් විශේෂ ක්‍රමයකට ආශ්වාස ප්‍රශ්වාස කිරීමක් හෝ එහෙම නැත්නම් හුස්ම පාලනය කිරීමකුත් නෙවෙයි. හුස්ම ඇතුල් වීම පිටවීම ගැඹුරු නම් ඒ ස්වභාවය දැනගන්න. හුස්ම ක්‍රමයෙන් කෙටි වෙනවා නම් එහෙම වෙන්න ඉඩ අරින්න. හුස්ම වම් නාස්පුඩුවෙන් යනේන බව දැනෙනවන. වම් නාස්පුඩුවෙන් හුස්ම යනවා එනවා කියලා හොඳට දැනගන්න. දකුණු නාස්පුඩුවෙන් ඇතුල් වෙනවා පිට වෙනවා නම් හුස්ම ඇතුල් වන්නේ පිටවන්නේ දකුණු නාස්පුඩුවෙන් කියලා දැනගන්න. සමහර වෙලාවට නාස්පුඩු දෙකෙන්ම හුස්ම ඇතුල් වෙන්න පිට වෙන්න පුළුවන්. එහෙමනම් ඒ බව හොඳට සිහියෙන් දැනගන්න. ස්වභාවිකවම සිදුවෙන ආශ්වාස ප්‍රශ්වාසයේට කිසි වෙනස් කිරීමක් අවහිරයක් කරන්න එපා. කරන්න තියෙන්නේ ස්වභාවිකවම සිදුවන දේ ඒ ආකාරයෙන්ම සිතින් දැක ගැනීම පමණයි. අලුතෙන් පුහුණු වෙන යෝගියෙකුට සීනිදුවට කෙටිවට හුස්ම වැටෙන විට ඒ නොදැනෙන්න පුළුවන්. එතකොට කිහිපවරක් ටිකක් තදට ගැඹුරට හිතාමතාම හුස්ම ගන්න. ඉන්පසු නැවතත් සාමාන්‍ය ස්වභාවික හුස්ම යන්නේ නැහැටි මනසින් දැක ගන්න. මේ ක්‍රමයෙන් බලාපොරොත්තු වෙන්නේ තමාගේම සාමාන්‍ය ස්වභාවික හුස්ම යන්නේන ආකාරය ඒ අයුරින්ම දැන ගැනීම. මෙතනදී සිහිය යොමු විය යුත්තේ ආශ්වාස ප්‍රශ්වාසයට පමණයි. සෑම පුහුණු පාඨමාලාවකදී වගේ මෙම පාඨමාලාවේදීත් යෝගීන් බොහෝ දෙනෙකුට නොයෙකුත් විදිහේ අපහසුතා ඇති වෙනවා. මෙතන රිදිල්ලක් අතන කැක්කුමක් මේ වගේ අපහසුතා ඇති වෙන එක පුදුමයක් නෙවෙයි, ස්වභාවිකයි. එහෙම වෙන්න එක හේතුවක් තමන්ගේ සිතත් ගතත් මෙවැනි දිනචරියාවකට දිවි පැවතුමකට පුරුදු නැතිවීම. ඒ නිසා ලොකු කැළඹීමක් පෙරලියක් ඇතුළෙන් අභ්‍යන්තරයෙන් සිදුවෙනවා. තවත් හේතුවක් නම් මේ භාවනා ක්‍රමේ හැටියට පටන් ගැනීමේදී එවැනි අපහසුකම් මතුවීම. ඒවා සේරටම මුහුණ දෙන්න ඕනේ. එහෙම මුහුණ දෙන්නේ තමාගේම යහපතට. මේ යෝගීන් තේරුම් ගන්න ඕන ඇයි මෙහෙම අපහසුතා එන්නේ, කොහොමද මේවට මුහුණ දෙන්නේ කියලා. භාවනා ක්‍රම බොහොමයකම උගන්වනවා ආශ්වාස ප්‍රශ්වාසයට සිහි යොමු කරන විට යම් වචනයක් එහෙම නැත්නම් නමක් එහෙමත් නැත්නම් මන්ත්‍රයක් මතුරන්න.
එහෙම කරනකොට කලින් කිව් අපහසුතා මතුවෙන්නේ නැහැ. මේ මගේ ශිෂ්‍ය යෝගීන්ගේ අත්දැකීමක්. ඒ වගේම තවත් ක්‍රම තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කරන ගමන් යම් රූපයක් එහෙම නැත්නම් යම් දෙයක හැඩයක් සිතින් මවා ගත්තම හිත ලේසියෙන්ම සමාධිගත වෙනවා. මේ ක්‍රමය එහෙම නෙවෙයි. අපි උපදෙස් දෙන්නේ හුස්ම යන්නේන විදිය හඳුනා ගැනීමට පමණක් හිත යොමු කිරීමටයි. වචන මැතිරීමවත් නොයෙකුත් රූප හිතෙන් මවා ගැනීමවත් මේ ක්‍රමයට නැහැ. හුස්ම යන්නේන හැටි බැලීම පමණයි. මතුවෙන නොයෙකුත් අපහසුතා සමාගයේම යහපත පිණිස වෙනවා. මෙහෙම කිරීමේ යම් හොඳ හේතුවක් අර්ථයක් තියෙනවා. මොකක්ද මෙහි තේරුම කියලා බලන්න. ඉස්සර වෙලා අපි බලමු මේ භාවනා ක්‍රමේ අරමුණ. ඒ වගේම අවසාන ප්‍රතිඵලය මොකක්ද කියලා. බලාපොරොත්තු වන අවසාන ප්‍රතිඵලය හිත සමාධිගත කිරීම නම් අර කිව්ව මන්ත්‍ර මෙතරීමෙන් වචන මෙතරීමෙන් එහෙමත් නැත්නම් රූප හිතින් මවා ගැනීමෙන් හිත සමාධිගත කරගන්න පුළුවන්. ඒ වුණත් මේ ක්‍රමේ අවසාන ප්‍රතිඵලය සමාධියම නෙවෙයි. සමාධිය නොඅනුමානවම අවසාන ප්‍රතිඵලය ලබා ගැනීමට බොහෝ දුරට උපකාරී වෙනවා. අවසාන ප්‍රතිඵලය නම් හිත පිරිසිදු කර ගැනීමයි. මෙහි පරමාර්ථය කෙනෙක් අඳුරට, සන්තාපයට හා දුකටපත් කරන නොඑක් විදිහේ කෙලෙසුන් වලින් සිත නිදහස් කිරීමයි. ඔබ ජීවිතයේ යම් නුරුස්සන දෙයක් සිදු වුණොත් මොකද කරන්නේ? ඒ ගැන තැවෙනවා, නොයෙකුත් අසහන සිතෙහි ඇති කරගන්න. තරහ, ක්‍රෝධය, ද්වේෂය මේ ආදි කෙලෙස් ඇති වෙනවා. මේ නිසා ගැටලු ඇති කරගන්නවා. මුළු ජීවිතයේ පුරාම මේක තමයි සිදුවෙන්නේ. තමා බලාපොරොත්තු වන දේ සමහර විට ඉටු වෙනවා, සමහර විට ඉටු වෙන්නේ නැහැ. බලාපොරොත්තු නැති දෙයක්, නුරුස්සන දෙයක් සිද්ධ වෙනකොට ගැටීම ඇති කරගන්නවා. මේවා ගැටලු බැඳීම්. මුළු මනසම ගැටලුවරින් පිරීලා එහි ප්‍රතිඵලයක් හැටියට කයත් හිතේ ඇති ගැටලු නිසා අසහනයෙන් පිළිනෝ. එතකොට මේ මුළු සිතත් කයත් දුක් කන්දරාවක් වෙනවා. මේ විදිහ අය දුක් ගැහැට තමාට පමණක් සීමා කරගන්නේ නැහැ. ඔහුගේ හැසිරීම රටාව අනෙක් අයටත් බලපාන. මෙවැනි අවස්ථාවක ඔහුට හමුවන ඕනෑම කෙනෙක් සන්තාපයට පත් වෙනවා. ඒ නිසා මුළු වටා පිටාවම අසහනකාරී පරිසරයකට පත් වෙනවා. මේ ඇත්තරම සාර්ථක යහපත් නිරෝගිමත් ජීවිත ක්‍රමයක් නෙවෙයි. මේ භාවනා ක්‍රමෙන් උගන්වන්නේ සහනෙන් හා සැනසුමින් ජීවත් වන විදිය. එලෙසම අනිත් සැපවත් සාමකාමී කරවන්නේ කොහොමද කියලා මේ උගන්වනවා. මේ හරි ජීවන රටාවක්, නිවැරදි ලෙස ජීවත් වීමේ ක්‍රමයක්, ඒ වගේම සහනකාරී ජීවිතයක් ගත කිරීමට උගන්වන ක්‍රමයක්. අතීතයේ තම තමන් රැස් කරගත් කෙලෙස් මුලින් උපුටා දැමීම හා නැවත අලුතෙන් එවැනි කෙලෙස් ඇති කර නොගැනීමයි මෙයින් කරන්නේ. තම තමන්ගේ හිත්වල ගැඹුරුම පත්ලේ කිඳා බැස තිබෙන කෙලෙස් මල ඉවත් කිරීමටයි මේ ක්‍රමෙන් උගන්වන්නේ. තමා ගැනම නිවැරදිව ගවේෂණයක් කිරීමට තමාගේම ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කිරීම ඉතාම අවශ්‍යයි. මේ තමා පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් තමා විසින් තමුන්ම දැකීමේ වටහා ගැනීමේ ක්‍රමයක්. මේ ක්‍රමය දෙවියන් හඳුනා ගැනීමේ ක්‍රමයක් ලෙස කෙනෙක් කියන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම දෙවියන් යන්නෙන් අදහස් කරන්නේ සත්‍යය, මෛත්‍රිය, කරුණාව හා පරිශුද්ධ භාවය නම් මේ භාවනා ක්‍රමෙන් කෙනෙක් ඒ සියල්ලද පැහැදිලිව අවබෝධ කර ගනීවි. තමා ගැනම ඇති සැටියෙන් වටහා ගැනීමට ස්වභාව ධර්ම විසින් විශ්මිත උපකරණයක් දී තියෙනවා. එනම් තමාගේම ආශ්වාස ප්‍රශ්වාසයයි. අප ගැනම ඇති සත්‍යතාවය සොයා ගැනීමට මේ උපකරණය උපකාර කර ගනිමු. කෙනෙක් මේ රූපකයට මම, මාගේ, මා යන සියල්ල තමයි කියමින් ඒට තදබල බැඳීමක් ඇති කර ගැනීමෙන් විශාල දුක්ඛම්පටළු රාශියක් සහ අසහනකාරී තත්ත්වයක් ගොඩනගා ගන්නවා.
එපරිද්දෙන්ම නාම නැත්නම් මේ සිතුවිලි සමුදාය මම මාගේ මායයි සිතාගෙන අර රූප කායයටම වගේම විශාල බැඳීමක් ඇති කර ගන්නවා. එයින් වෙන්නේත් දුක් දොම්නස් ගොඩනගා ගැනීමක්. මොකක්ද මේ කය? මොකක්ද මේ හිත? මේ දෙකේ සම්බන්ධතාවය කුමක්ද? මේ පිළිබඳව දැන ගැනීමට කෙනෙක් තමා විසින්ම තමාවම ගවේෂණය කරන්න ඕන, වටහා ගන්න ඕන. අතීතයේ සිට යම් චිත්ත පාරිශුද්ධියක් උතුමන්ලාත් ප්‍රකාශ කොට ඇත්තේ තමා පිළිබඳව දැනගන්න. අත් වශයෙන්ම මේ ක්‍රමයෙන් කරන්නේ තමා පිළිබඳව දැන ගැනීමයි වටහා ගැනීමයි. ධර්මදේශනාවලට අහුම්කම් දීමෙන් හෝ පොත් කියවීමෙන් හෝ ලබා ගන්නා දැනීමෙන් පමණක්ම මේ වටහා ගන්නට බෑ. අත් වශයෙන්ම තමා තුළින්ම අත්දැකීම් ලබා ගැනීමයි කළ යුත්තේ. ශරීරය සහ මනස් පිළිබඳව හරි අවබෝධයක් ලබා ගැනීමට ආශ්වාස ප්‍රශ්වාස ඉතා වැදගත් බව ඔබට වැටහෙයි. හුස්ම ඇතුල් වීම හා පිටවීම සමගම වචනයක් හෝ මන්ත්‍රයක් මෙතරීමෙන් සිත සංසුන් වෙන බවට කිසිම සැකයක් නැහැ. එහෙත් කලින් කිව්වා වගේ සිත සමාධිගත කර ගැනීම අපගේ අවසාන පරමාර්ථය නෙවෙයි. මන්ත්‍රයක් හෝ වචනයක් මාර්ගයෙන් ඔබේ සිත සංසුන් වුවත් ටික වේලාවකින් ඔබේ අරමුණ වන ආශ්වාස ප්‍රශ්වාස ගැන අමතක වී යනවා. මන්ත්‍රයේ හෝ වචන මැතිරීම පමණක් කරනවා. ඒ වගේම ඔබ යම්කිසි හැඩයක් රූපයක් හෝ වෙනත් දෙයක් හිතින් මවා ගතහොත් හිත එක්තැන් කරගන්නට පුළුවන්. ඒ වුණත් නැවතත් ඔබට ඔබගේ ආශ්වාස ප්‍රශ්වාස ගැන ටික වේලාවකින් අමතක වෙනවා. එවිට සත්‍ය දැකීමේ වටහා ගැනීමේ ක්‍රියාවලිය නැති වෙනවා. එනිසා හරි දැකීමකට නම් ආශ්වාස ප්‍රශ්වාසයට පමණක් සිතේ අවධානය ඇතිව සිහිය යොමු විය යුතුයි. තව කිව යුතු සුළු කරුණක් නම් යම් වචනයක් එහෙම නැත්නම් මන්ත්‍රයක් මැතුරුවොත් බොහෝ විට ඒ වචනය යම් දෙවියෙකුගේ හෝ දෙවඟනකගේ හෝ යම් ආගමික කතෘවරයෙකුගේ හෝ නමක් විය හැකි. එයින් වන්නේ ඔබ යම් කිසි ආගමකට හෝ ආගමික කොටසක අනුගාමිත්වයට අයත් සීමා අනුව සිත පටලවා ගැනීම. ඒ වගේම ඔබ යම් කිසි රූපයක් හැඩයක් වැනි දෙයක් සිතින් මවා ගත්තොත් ඒ කලින් කිව්වා වගේම දෙවියෙක්ගේ දෙවඟනක්ගේ හෝ ආගම් නිර්මාතෘවරයෙකුගේ හෝ වෙන්න පුළුවන්. එයින් වන්නේත් ඒ ආගමට ආවේනික සීමා ඇතුළත සිතේ පටලැවිලා ජීවිතයේ ගැටලු එක් මිනිස් කොට්ටාසයකට පමණක් සීමා වෙන්නේ නැහැ. කෙනෙක් තමාගේ සිත තුළ ඇති කරගන්නා දුක් දුම්නස් මුළු විශ්වයටම සාධාරණයි. මේ දුක් දුම්නස් එක්තරා මිනිස් කොටසකට වර්ගයකට පමණක් සීමා වෙන්නේ නැහැ. එනිසා මේන් ගැලවීමත් මුළු මිනිස් සංහතියටම පොදු විය යුතුයි. කොහොමද මේ දුක් දුම්නස් කොටසකට පමණක් ආයත් වෙන්නේ? ඔබව අසහනයට පත් කරන තරහක් සිතේ ඇති වුහොත් මේ තරහ Hindu, Muslim, ක්‍රිස්තියානි, යුදෙව තරහක් ආදි වශයෙන් නම් කරන්න පුළුවන්ද? ඒ කාටත් සාධාරණයි. එම නිසා ඒ විසඳුමත් කාටත් පොදු විය යුතුයි. මෙසේ කලින් කී ලෙස වචන, මන්ත්‍ර, රූප සිතින් මවා ගැනීම අතහරින්න. ආශ්වාස ප්‍රශ්වාසයට පමණක්ම සිහිය යොමු කරන්න. අසහනකාරී තත්ත්වෙන් මිදීම, ගැලවීම යම් සීමිත මිනිස් කොටසකට පමණක් සීමා වූ දේ නෙවෙයි. හැම දිනාටම සාධාරණයි. ඒ කොටසකට පමණක් අයත් වෙන්නේ නැහැ. මේ උපයෝගී කරගෙන ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටීම සුළු දෙයක් ලෙස පෙනුණත් මෙය උපයෝගී කරගෙන තමා පිළිබඳ සත්‍යය, තමාගේම සිත කය පිළිබඳ සත්‍යය සොයා බැලීමට හැකි වෙනවා. එය ඉතාම ගොරෝසු මට්ටමේ සිට ඉතාම සියුම් තත්ත්වය දක්වා සොයා ගැනීමක්. මෙම මාර්ගයෙන් මුළු රූපස්කන්ධයම පිළිබඳව ප්‍රායෝගිකව හැදෑරීමක් කෙරෙනවා. එවිට ලබන අත්දැකීම් තුළින්
ඉන්ද්‍රිය ගෝචර ක්ෂේත්‍රයේ ඉක්මවා ගොස් පරම සත්‍ය අවබෝධ කරගන්නෝ. මෙයින් කෙනෙක් ඉතාම නිර්මල තත්ත්වයට පත්වෙනවා. එවිට හිතේ විශාල වෙනසක් ඇති වෙනවා. ඊට පසු මුළු ජීවිත රටාවම වෙනස් වෙනවා. එසේ පාරිශුද්ධියට පැමිණි සිතක් ස්වභාවයෙන්ම මෛත්‍රී, කරුණා, මුදිතා හා උපේක්ෂා ගුණයන්ගෙන් පිරී ඉතිරී යනවා. මේවා ඉතාම නිර්මල සිතක ඇති මූලිකාංග. මෙබඳු අතිපිරිසිදු සිතක් තුළ අන් අය කෙරෙහි කිසියම් විරුද්ධත්වයක් ඇති වෙන්නේ කොහොමද? තමාටත් අනුන්ටත් හානියක් කරගන්නේ හෝ කරන්නේ කොහොමද? එහෙමනම් එබඳු පුද්ගලයා ගත කරන්නේ සැනසිලිදායක ජීවිතයක්, අවිහිංසාකාරී සැපවත් ජීවිතයක්. මේ භාවනා ක්‍රමය හදාරන්නේ මෙවැනි උසස් තත්ත්වයකට හිතගෙන ඒමටයි. මේ නිසා තම තමන්ගේ ස්වාභාවික ආශ්වාස ප්‍රශ්වාස පමණක් දැක බලා ගැනීම කළ යුතුයි. මෙයි කරන්නේ ඔබ පිළිබඳව, නාම හා රූප පිළිබඳව ගවේෂණයක් ඇති සැටියෙන් සොයා ගැනීමක්. සෑම කෙනෙක් තම තමාගේ ශරීරය ගැන දන්නේ බොහොම ටිකයි. ඇත්තෙන්ම තම ශරීරය ගැන දන්නේ මොනවද? දේශනවලට සවන් දීමෙන් හා පොත්පත් කියවීමෙන් ලොකු දැනුමක් ලබා ගනීවි. එවුනත් අත්දැකීමෙන් නම් දන්නේ බොහොම ටිකයි. ඔබේ අත්හාපා, ඇස්කන් දිව යනාදී පිටස්තර අවයව වැඩ කරන්නේ කොහොමද කියලා ඔබ ලබන අත්දැකීමෙන් දැනගන්න පුළුවන්. ඔබට උමනා පරිදි, ඔබගේ විධානය පරිදි අවයව වැඩ කරනවා. එපමණක්ද? කය තුළ තව කොපමණ අවයව තියෙනවද? හෘද වස්තුව, පෙනහළු, අක්මාව ආදී මේ අවයව ඔබේ සිතැඟි ලෙස ක්‍රියාත්මක කරවන්නත් බෑ. ඒවා නවත්වන්න උමනාව නම් ඔබට ඒවා නවත්වන්නත් බෑ. ඒවා ඉක්මනින් ක්‍රියාත්මක කරවන්න ඕන නම් ඒත් ඔබට බෑ. ඒවාට අයත් ස්වභාවය අනුව ඉබේම ක්‍රියා කරනවා. මේ හැර ශරීරයේ සැදී ඇති ඉතා කුඩා ශෛල අණු, පරමාණු නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ ස්වභාවිකවමයි. මොනම පිටස්තර බලපෑමක්වත්ම ඇති කිරීමෙන් නෙවෙයි. එහෙමනම් මෙම ශරීරය තුළ විශාල අවයව ගැන කියනු කවරේද? මෙම ශරීරය තුළ ඇති විශාල අවයව ගැන කියනු කවරේද? කෙනෙක් අත්දැකීම් තුළින් මේවා ගැන මොනවද දන්නේ? මොකවත්ම දන්නේ නැහැ. මේ භාවනා ක්‍රමය ඒවා ගැන දැන ගැනීමට උපකාරී වෙනවා. අභ්‍යන්තරේ කරා සිත යොමු කර ගුරුසු මට්ටමේ සිට ක්‍රමයෙන් සුකුම සිනිඳු මට්ටම කරා සොයා බැලීමෙන් ශරීරය පිළිබඳව, රූපය පිළිබඳව පවතින සත්‍ය ඇති සැටියෙන් ඔබට දැනගන්න පුළුවන් වෙනවා. ශරීර තුළ ඇති සෑම අංශුවකම ක්‍රියාකාරීත්ව අත්දැකීමෙන් දැනගත හැකි වෙනවා. එවිට රූපය පිළිබඳ ඉතා සියුම් තත්ත්වය ඔබට වටහා ගන්න පුළුවන්. ඒකල යුත්තේ හුස්ම උපයෝගී කරගෙන ගඟක මෙහා ඉවුරේ කෙනෙක් එම ඉවුර පිළිබඳව ඇති තත්ත්වය දන්නවා. මොකද තමා ඒ ගඟ ඉවුරේ ජීවත් වෙන නිසා. තවත් කෙනෙක් ගඟ තරණය කරලා එහා ඉවුරට ගිහිල්ලා නැවත මෙහා ඉවුරට ඇවිල්ලා එහා ඉවුර පිළිබඳ පුදුම හිතන විදිහ සිස්තරයක් මෙහා ඉවුරේ ඉන්න තැනත්තට කියනවා. ඇත්තෙන්ම එහා ඉවුර බලන්ට වටිනවා. හරිම ලස්සනයි, හරිම සුන්දරයි. එවිට මෙහා ඉවුරේ ඉන්න තැනත්තා ඒ ලස්සන බලලා ප්‍රීති වෙන්න ඕන කියලා මේ පැත්තට වෙලා කඳුළු පිරි දැසින් යාඥා කරනවා. බොහොම ආශාවෙන් යාඥා කරනවා. අනේ එහා ඉවුර, මෙහාට එන්න, ඔබව දැක ගන්න ඕනේ, අනේ මේ පැත්තට එන්නකෝ කිය කියා අඬනවා. කොප්පමණ ඇවිටිලි කළත් එහා ඉවුර මෙහා පැත්තට එන්නේ නැහැ. ඒ ඉවුරට එන්න බෑ. කෙනෙකුට එහා පැත්තට යන්න ඕනේ නම්, ඒ පැත්තේ සිරි නරඹන්න ඕන නම්, ඒ පැත්තට ඇත්තටම තමාම යන්න ඕනේ. තමන්ම කොහොම හරි ඒ පැත්තට යන්න ඕනේ. එවිට ඔබම දකිවි, අත්දැකීම් ලබාවි. ගඟේ මෙහා ඉවුර සිට එහා ඉවුරට යාමට ඉවුරු දෙක යා කරන පාලමක් අවශ්‍යයි. ඒ කියන්නේ
තමන් ජීවත් වන තමන් දන්නා යුරේ සිට නොදන්නා නොගිය යුරට යාමට මේ පාලම අවශ්‍යයි. මෙන්න මේ පාලම වගේ තමයි මේ ආශ්වාස ප්‍රශ්වාසය. ඒ නිරන්තරයෙන්ම දන්නා ක්ෂේත්‍රය හා නොදන්නා ක්ෂේත්‍රය අතර සම්බන්ධතාවයක් ඇති කරන අපේ හුස්ම ඇතුල් වෙන පිට වෙන ස්වභාවය ගැන අපි දන්නවා. ඒ දන්නා දෙයින් ශරීරයේ නොදන්නා ක්ෂේත්‍රය ගැන දැන ගැනීමට ආනාපාන නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසය උපයෝගී කර ගන්නවා. හුස්ම ගැනීම සහ පිටවීම මේ ශරීරයේ ඇති එක් ක්‍රියාවලියක්. ඒ හිතාමතා තමාට ඕනෑ විදිහට ගන්නත් පිට කර ගන්නත් පුළුවන්. ඉබේමත් බලපෑමක් නැතුවත් කෙරෙනවා. ඔබට වේගයෙන් හුස්ම ගන්න ඕන කියලා හිතුනොත් ඔව් වේගයෙන් හුස්ම ගන්න පුළුවන්. කෙටියට සෙමින් ගන්න ඕන කියලා හිතුනොත් එහෙම කරන්නත් පුළුවන්. මිනිත්තු භාගයක් පමණ හුස්ම නවත්තගෙන ඉන්න කියලා හිතුනොත් එහෙම කරන්නත් පුළුවන්. ඔබගේ කැමැත්ත පරිදි අන පරිදි හිතාමතා හුස්ම ගන්නත් පුළුවන්. අන කිරීමකින් තොරව විට ඉබේම හුස්ම ස්වභාවයෙන්ම ඇතුල් වෙනවා පිට වෙනවා. මෙසේ මේ දෙආකාරයෙන්ම ක්‍රියා කරනවා. ඔබ දන්නේ තමන්ගේ සිතැඟි අනුව ක්‍රියා කරන්න පුළුවන් අවයව ගැන පමණයි. එහෙත් ස්වභාවයෙන්ම ක්‍රියාකාරී වන අවයව ගැන ඔබ මොකවත් දන්නේ නැහැ. ඒ නිසා ආශ්වාස ප්‍රශ්වාස හරියට දෙපැත්තක් යා කරන පුරුකක් වගේ ආශ්වාස ප්‍රශ්වාස උදව්වෙන් ඔබ ගැඹුරට අති ගැඹුරට සිත යොමු කිරීමෙන් නොදන්නා ක්ෂේත්‍රය කරා ළඟා වෙන්න පුළුවන්. මේ භාවනා ක්‍රමයේ මගින් මුළුමනින්ම දන්නා අත්දැකීමක් ඇති ක්ෂේත්‍රයේ සිට නොදන්නා ක්ෂේත්‍රයට ළඟා වෙන්න පුළුවන්. එවිට නොදන්නා සියලුම දේ ගැන ඔබ ක්‍රමයෙන් අවබෝධ කිරීමට පටන් ගන්නවා. මේ අනුව රූප පිළිබඳව ඔබ සියලුම දේ අවබෝධ කර ගන්නවා. ඒ වගේම නාම පිළිබඳවත් ඔබට සියල්ල දැනගන්න ලැබෙනවා. මේ මුළු භාවනා ක්‍රමයෙන්ම කෙරෙන්නේ දන්නා දෙයින් නොදන්නා දේ කරා පිවිසීමයි. ඕලාරික හේවත් ගුරුසු තත්වයේ සිට සුකුම හේවත් සියුම් තත්වය දක්වා ඔබ ගන්නා සෑම පියවරක්ම ගන්නේ සියුම් තත්වය අවබෝධ කර ගැනීමටයි. ඔබට සාමාන්‍ය සිනිදු හුස්ම නොදැනෙනව නම් ටිකක් තදට හුස්ම ගන්න උපදෙස් දුන්නා. ඒ හුස්ම හිතාමතා ගන්න ඕන. ඊට පසු සිනිදු හුස්ම සාමාන්‍ය හුස්ම වැටෙන ආකාරයට සිහිය යොමු කරන්න. ඔබගේ හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ දකුණු නාස්පුඩුවෙන්ද වම් නාස්පුඩුවෙන්ද නාස්පුඩු දෙකෙන්මද කියලා දැක බලා ගැනීමයි මේ මුළු දවසම කළේ. අද රාත්‍රියේත් හෙට මුළු දවසෙමත් ඔබ මීට වඩා සියුම් ආකාරයකට ඒ හුස්ම දැක ගන්නවා. මුළු ශරීරයේ ගැනම යථා අවබෝධයක් ලබා ගැනීම සඳහා ඔබ පටන් ගත යුත්තේ ශරීරයේ කුඩා කොටසකින්. මේ භාවනා ක්‍රමය අනුව නාස්පුඩු ප්‍රදේශයට පහළින් උඩුතොලට ඉහළින් ඇති කුඩා ත්‍රිකෝණාකාර කොටස මත පමණක් අවධානය යොමු කිරීමෙහි ඇති වැදගත්කම ඔබ සියලු දෙනාම තේරුම් ගන්න ඕනේ. හුස්ම ගැනීමේදී හා පිටකිරීමේදී නාස්පුඩු ඇතුළත නාස්පුඩු මත හා නාස්පුඩු වලට පහළින් උඩුතොලට ඉහළින් යන මේ කොටස් ගැන පරීක්ෂාකාරීව සිටින්න. ඒ කොටස් තුළ ඇතිවන දැනෙන සත්‍යතාවය හොඳින් දැක ගන්න. මේ සීමිත කොටසේ හුස්ම යන එන හැටි නිරීක්ෂණය කරන්න. කලින් කිව්ව විදිහට නොයෙකුත් භාවනා ක්‍රම තියෙනවා. ඒවාට ආවේනික නොයෙකුත් විශේෂ විධි තියෙනවා. වෙනත් භාවනා ක්‍රම හෙලා දැකීමක් කරන්නේ නැහැ. නමුත් මේ ක්‍රමයේ පිළිබඳ ඇති විශේෂත්වය මේ පිරිස පැහැදිලිව තේරුම් ගන්න ඕන. මොකද එවිට නිවැරදිව පොදු පුහුණු කිරීමෙන් මේ ක්‍රමය අවබෝධ කරගෙන ඒ අනුව දිගටම පුහුණු වීම කරගෙන යන්න පුළුවන්. උදරයේ පිම්බීම හැකිලීම මත අවධානය යොමු කරවීමට උගන්වන භාවනා ක්‍රමයකුත් තියෙනවා. මෙහි අපි උගන්වන්නේ එවැනි ලොකු කොටසකට හිත යොමු කරන ක්‍රමයක් නෙවෙයි. අවධානය යොමු කරන කොටස වඩාත් කුඩා වන තරමට
හිත මුහත් වීමේ කාර්යය හොඳට කෙරෙනවා. මෙහි ප්‍රධාන අදහස හිත පිළිබඳව ගැඹුරු සැත්කමක් කිරීමයි. එවිට හිත පත්ලටම කිඳා වැසීමට ඔබට පුළුවන් වෙනවා. මෙය කිරීමට තියුණු සතියක් සහ අවධානයක් අවශ්‍යයි. එනිසා ඉතා සීමිත කුඩා කොටසකට සතිය යොමු කරන්න. මේ කුඩා ත්‍රිකෝණාකාර කොටසවන නාස්පුඩු ඇතුළත නාස්පුඩු මත හා උඩු තොලට උඩින් නාස්පුඩු වලට පහලින් ඇති ශරීර කොටසටයි සතිය යොමු කරවන්න උපදෙස් දුන්නේ. මේ සීමිත කොටස මත හුස්ම ඇතුල් වීම පිටවීම දැක ගන්න. අද රාත්‍රියේ හෙට දිනේ මේ යෝගීන් හුස්ම වදින ස්ථානය ගැන සිහිය යොමු කරවන්න ඕන. මේ හුස්ම නාස්පුඩු ඇතුළේ යම් තැනක හෝ පිටත හෝ එහෙමත් නැත්නම් උඩුතොලට උඩින් නාස්පුඩු වලට පහලින් කොතැනක හෝ වදිනෝ ඒ හුස්ම ගැටීම නිරන්තරයෙන්ම සිදු වුණත් ඒ ගැන ඔබ මෙතෙක් අවධානයෙන් සිටියේ නැහැ. ඔබ සැමෝම දැනට දවසක් පමණ මේ පුහුණු කළා. අද රාත්‍රියේ හෙට මුළු දවසෙත් පුහුණු කරන විට ඉතාම සිනිදුවට ස්වභාවයෙන්ම හුස්ම මේ සීමිත කොටසේ ගැටෙන බව දැනෙන්න පටන් ගන්නෝ. මේ සත්‍යතාවයේ වැටහෙනවා. හෙට දින රාත්‍රියේ අනිද්දා මුළු දවසත් මෙම සත්‍ය ගවේෂණය කිරීමෙන් කලින් කී සීමිත කොටස් තුළ අත්දැකීමෙන් වඩ වඩාත් සියුම් දැනීම් ගැන අවබෝධයක් ලැබේවි. එවිට මතුවන සත්‍යතාවයේ තව දුරටත් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මේ විදිහට සෑම දිනකම මනා පුහුණුවකින් රූප පිළිබඳ රළු ගොරෝසු තත්ත්වයේ සිට ක්‍රමෙන් ඊටාම සුකුම නැත්නම් සියුම්ම තත්ත්වය අවබෝධ කර ගැනීමට හැකි වෙනවා. හිත පිළිබඳව ඔබ තියුණු අවබෝධයක් ලබා ගන්නවා. ඔබ හුස්ම පිළිබඳ නිරීක්ෂණයක් කරන ගමම්ම හිත පිළිබඳවද සත්‍ය අවබෝධ කිරීමට පටන් ගන්නවා. කය සහ සිත යන දෙකටම මෙම ආශ්වාස ප්‍රශ්වාස සම්බන්ධ වන බව හොඳින් තේරුම් ගන්න. ආශ්වාස ප්‍රශ්වාස කායික ක්‍රියාවලියක් පමණක් ලෙස මතුපිටින් පෙනුනත් ඇත්ත වශයෙන්ම එය හිත හා බලවත් ලෙස බැඳී තියෙනවා. මෙසේ පුහුණු කරමින් සත්‍ය අවබෝධ කිරීමේ මාර්ගයේ, ඒ කියන්නේ සිත කය දෙකේ සත්‍ය භාවය අවබෝධ කිරීමේ මාර්ගයේ දිගටම ගමන් කරද්දී යම් වෙලාවක ඔබේ සිතේ කෙලෙස් හැඟීමක් මතුවේ හැකි. තරහ, ක්‍රෝධය, ද්වේෂය, රාගය, භය, ඊර්ෂ්‍යාව වැනි දෙයකින් සිත අපිරිසිදුවන්ට පුළුවන්. එවිට කෙනෙකුට තමන්ගේ හුස්ම රළු ලෙස වැටෙන ආකාරය තේරෙනවා. ඒ කෙලෙස් සිත් පහ වී ගිය විට නැවතත් හුස්ම සාමාන්‍ය ස්වභාවික තත්ත්වයට වැටෙන බවද ඔබට දැනගන්නට පුළුවන්. ඉන් පැහැදිලි වෙන්නේ හුස්මද හිතද අතර සියුම් සම්බන්ධතාවයක් ඇති බව. එපමණක්ද නොවේ, හිතේ ඇතිවන කෙලෙස් වලටද ආශ්වාස ප්‍රශ්වාස සම්බන්ධයි. දැන් අපි මෙසේ පුහුණු වන්නේ අපේ සිත් තුළ කෙලෙස් ඇති වෙන්නේ කොහොමද, ඒවා සිත තුළ පැතිර යන්නේ කොහොමද, ඒ කෙලෙස් සහ මුලින්ම නැති කරන්නේ කොහොමද යන්න දැනගන්නයි. එනිසා ආශ්වාස ප්‍රශ්වාසයේ ඉතා ප්‍රයෝජනයි. එය තියුණු උපකරණයක් ලෙසට යොදා සිත පිළිබඳව ගවේෂණයක් කරන්න පුළුවන්. ඔබ දැන් එයයි ආරම්භ කරලා තියෙන්නේ. ඔබට සිත ගැන සෙවිල්ලක් කිරීමට විශේෂින් උපදෙස් නොලැබුණත් ආශ්වාස ප්‍රශ්වාස ගැන නිරීක්ෂණය කිරීමෙන් සිත පිළිබඳ සමහර සත්‍යතා පැහැදිලිව තේරුම් ගන්න හැකි වෙනවා. සිත කෙතරම් චංචලද, දුර ගමන් කරනවද, චපලද කියලා ඔබගේම අත්දැකීම් තුළින් පැහැදිලි වෙනවා. මේ හිත එක අරමුණක තබා ගන්න බෑ. හැම වෙලේම එහෙම දුවනවා. සමහර වෙලාවකට එක්වරක් හුස්ම ගැනීම හා පිට කිරීම ගැනවත් අවධානය තියාගන්න බෑ.
මේ සත්‍යතාවේ ඔබ අත්දැකීමෙන් පැහැදිලිව තේරුම් ගන්න. තවත් සත්‍යතාවයක් ඔබ සමහර විට දැනටත් අවබෝධ කරගන්න ඇති. එහෙම නැත්නම් ඉදිරියට අවබෝධ කරගනීවි. එනම් මේ හිත කොයි ආකාරයටද කොතැනද පිහිටා ඇත්තේ? මේ හිත නිමාවක් නැති ගණන් කළ නොහැකි අරමුණු කරා ඇදී යනවා. නමුත් සිත ඉතාම පැහැදිලිව කැපී පෙනෙන ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ ගමන් කරන බව වැටහි. එක අතකින් අතීත සිතුවිලි කරා දිව යනවා, එසේ නැතිනම් අනාගතය කරා දිව යනවා. අතීතයේ මේ සිද්ධිය වුණා, මෙහෙම වුණා, අරයා මට අගෞරව කළා බැන්නා, ඒ වෙලාවේ මම මොකවත් කළේ නැහැ, ඒ වුණත් නැවත එහෙම කළොත් මම මේ විදියට බණිනවා, මෙහෙම කරනවා, අරහෙම කරනවා, මේ වගේ අනාගතේ කිරීමට බලාපොරොත්තු වන දේවල් ගැන නොයෙකුත් ලෙස හිතනවා. ඒ එක්කම නැවත අතීතය ගැන සිතුවිල්ලක් එනවා. ආයෙත් එක පාරටම අනාගතයට පණිනවා. සිතේ පුරුද්ද අතීතයට හෝ අනාගතයට නිරන්තරයෙන්ම යොමු වීමයි. එවිට හිතට වර්තමානයේ රැඳී සිටින්නට හැකියාවක් නැහැ. නමුත් වර්තමාන තත්ත්වය අනුවයි ජීවිතය ගෙවෙන්නේ. අතීතයේ ජීවත් වෙන්නේ කොහොමද? ඒ ගෙවි ගිහින්, සද්ධාටම ගෙවි ගිහින්. ගෙවි ගිය දේ ලෝකයේම තිබෙන මුදල් වියදම් කළත් නැවත ආපසු ලබා ගන්න බෑ. තාමත් පැමිණ නැති අනාගතයක ජීවත් වීමටත් අපට බෑ. අනාගතයේ වර්තමානයේ බවට පත්වෙන තුරු එහි ජීවත් වෙන්න බෑ. සිතේ පුරුදු රටාව නම් අතීතයේ හා අනාගතයේ යන ක්ෂේත්‍ර දෙකට කොටු වී සිටීම. ඒ සීමා දෙක අතර ගමන් කරන බව දැන් ඔබට තේරෙනවා. වර්තමානයේ නොසිටී අතීතයෙන් අනාගතයටත්, අනාගතයෙන් අතීතයටත් නිරන්තරයෙන්ම පැනීම සිතේ චංචල ගති ඇතිවීමට එක හේතුවක්. ජීවත් වන හරි ක්‍රමයේ හිත දන්නේ නැහැ. මේ භාවනා ක්‍රමය තුළින් උගන්වන්නේ ජීවත් වන නිවැරදි ක්‍රමයයි. ඒ කියන්නේ වර්තමාන සිතුවිලි සමග ජීවත් වීමට හිත පුහුණු කිරීමයි. භාවනා ක්‍රමයේ විදියට හුස්ම ඇතුල් වන අවස්ථාවේ දැනගන්න ඕන ඒ ඇතුල් වෙනවා කියලා. ඒ සිතුවිල්ලේම රැඳී සිටිය යුතුයි. පිට වෙන වෙලාවේදී පිට වෙනවා කියලා තේරුම් ගන්න ඕන ඒ සිතුවිල්ලේම රැඳී සිටිය යුතුයි. එහෙම කරද්දී වරක් දෙවරක් හුස්ම ගනිද්දීහා පිට කරද්දී එක්කෝ අතීතයට හිත යනවා, නැත්නම් අනාගතය කරා හිත යනවා. එවිට හිතේ අසහනේ චංචල ගතිය ඇති වෙනවා. ඒ වෙලාවට ඊටාම ඉවසිල්ලෙන් හිතේ පවතින පුරුදු හැසිරීම් ස්වභාවය වෙනස් කරගන්න ඕන. ඔබ පැමිණ සිටින්නේ ඒ සඳහා හිත වර්තමානය කරා යොමු කරන්න පුහුණු වෙන්න. වර්තමානයේ ඇති තත්වය ඇති සැටියෙන්ම දැනගෙන ජීවත් වෙන්න. අපේ සිත පිළිබඳ තවත් සත්‍යතාවයක් පැහැදිලි වෙනවා. සාමාන්‍යයෙන් අතීතය හෝ අනාගතය පිළිබඳ යම් සිතුවිල්ලක් පැන නැගුණොත් ඒක එල්ලෙම ඒ සිතුවිල්ල ඉවර වෙන්නත් කලින් අත්ෙන් අත්තර පනින වඳුරෙක් වගේ තවත් සිතුවිල්ලක් වහාම පැන නගිනවා. මේ සිතුවිලි වල කිසිම සම්බන්ධයක් නැහැ, අගක් මුලක් නැහැ. ඇත්තටම කියනවා නම් මේක ව්‍යාකූල තත්වයක්. යම් කිසි ක්‍රමානුකූල සිතුවිලි සමුදායක් නැති කෙනෙක් පිස්සෙක් කියලා හඳුන්වන්න පුළුවන්. මේක උදාහරණයක්. යම් පිස්සු තැනැත්තෙක් දවස් 4ක් විතර කෑමක් නැතුව ඉන්නවා. එක් කාරුණික අයෙක් මේ මනුෂ්‍යයාට කෑම පිඟානක් දෙනවා. කෑම ලැබුණා ඔහු ඉතාම සන්තෝෂෙන් කන්ට ඉඳ ගන්නවා. දැන් එයා හිතනවා මං ඉන්නේ නාන කාමරයක. මම මේ නාන්න ආවේ. ඇඳුම ගලවන්න පටන් ගන්නවා. අතේ ඇති බත් පිට සබන් කෑල්ලක් කියලා හිතලා ඇඟේ අතුල්ල ගන්නවා. ඒ වෙලාවට අර සිතුවිල්ල ආයෙත් වෙනස් වෙනවා. මේ ඇවිල්ලා ඉන්නේ මගේ තරහකාරයෙක්. එයා මාව මරන්නයි ඇවිල්ලා තියෙන්නේ. එයා මාව මරන්න ඉස්සර වෙලා මම එයාව මරනවා. කොහොමද කරන්නේ? ඇයි මගේ අතේ අත් බෝම්බයක් තියෙන්නේ? ඒක විසිකරනවා. ඉදිරියෙන් ඉන්න ඒ මගේ තරහකාරයා මෙහෙම හිතලා අර බත් පිඟාන විසිකරනවා.
මිනිහා බඩගින්නේ ඉන්නෝ. මේ වගේ මිනිස්සුන්ට කියන්නේ පිස්සෙක් කියලා. අපි කාටත් තියෙන්නේ මෙතරම් අපි කාටත් තියෙන්නේ මොනතරම් පිස්සු හිතක්ද කියලා දැන් ඔබට තේරුම් යනවා ඇති. සමහර වෙලාවකට අපේ හිතවලට එන සිතුවිලි මාලාව කිසිම ක්‍රමානුකූලත්වයක් නැහැ. නානාවිධ හිත් මතුවෙනෝ. යම් ක්‍රමානුකූලකමක් තිබෙනව ඇතැම් විට හිතෙනෝ. අතීතයේ හෝ අනාගතයේ ගැන යම් අනුපිළිවෙලකට හිත් ඇති වෙන විට සංසුන් ගතියක් අඟවනවා. එහෙම හිතුවත් අපේ හිත ව්‍යාකූලයි. මේ ක්‍රමේ ගැඹුරට හදාරන විට තමාගේ ශරීරය තුළ ඇති සත්‍යතාවයේ සොයා බැලීමේදී අර යම් අනුපිළිවෙලක් අනුව ගමන් කරන සිත්මාලා වුණත් බොහෝ විට විකෘති භාවයක් දක්වන බව ඔබට තේරේ. මෙවැනි එකකට එකක් සම්බන්ධතාවයක් ඇති අනුපිළිවෙලක් ඇති සිතුවිලි මාලාවක් තිබේ නම් එහි විකෘතිකමක් නැතයි කියන සම්මර්ථ අර්ථය ගැන සිතා බලමු. එවිට කුමක්ද වන්නේ? පිළිවෙලකට ඇති සිතුවිලි මාලාව සමහර විට අතීතය නැත්නම් අනාගතය පිළිබඳව වෙන්න පුළුවන්. මේ සිතුවිලි මාලාව නැවත දෙයාකාරයකට බෙදන්න පුළුවන්. ඒවා එක්කෝ සැපදායක එහෙම නැත්නම් දුක්දායක සිතුවිලි වෙන්න පුළුවන්. සිත පුරුදු වෙලා තියෙන විදියට තමා කැමති මිහිරි සිතුවිල්ලක් නම් ඒකට ආශාවෙන් ප්‍රතික්‍රියා දක්වනු. ඒකට කැමැත්තක්, ලෝභයක්, තණ්හාවක් බැඳ තබා ගැනීමක් ඇති කරගන්නවා. අමිහිරි සිතුවිල්ලක් නම් අකමැත්තෙන් ප්‍රතික්‍රියා දක්වනු. එයින් සිත ඈත් වෙන්න හදනු, ප්‍රතික්ෂේප කරනු. ඒ පිළිබඳව ද්වේෂයක් තරහාවක් ඇති කර ගන්නෝ. එහෙම බලනකොට මේ හිත එක්කෝ ලෝභ ආශා පැත්තටම වෙනවා නැත්නම් තරහා ද්වේෂ පැත්තටම වෙනවා. සියලු කෙලෙස් ඇති වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ සිත් මුල් කරගෙනයි. හිත නිතරම මේ අකුසල් මුල් සමග වෙලී පැටලී පවතිනවා. මෙවැනි සිතක් කොහොමද සතුට භුක්ති විඳින්නේ? එවැනි සිතක් නිතරම දුකින් පෙළෙනවා. හිත මෙබඳු පුරුදු වලින් වෙනස් කරගන්න ඕන. එසේ වෙනස් කර ගැනීමට මෙම ක්‍රමයේ ඉවහල් වෙනවා, උපකාර වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කිරීමෙන් මනසේ ස්වභාවය වෙනස් කරගත යුතුයි. කෙලෙස් සහිත සිත කෙලෙස් රහිත කරගන්න ඕන. ආශ්වාසය ප්‍රශ්වාසය දෙස සිහිය යොමු කොට එක අරමුණක සිහිය පිහිටවා ගැනීමට හැකි වුණත් සිත පිරිසිදු කරගත්තේ නැත්නම් ඒ චිත්ත ඒකාග්‍රතාවයේ පමණක්ම සෑහෙන්නේ නැහැ. මේ නිසා මේ භාවනා ක්‍රමයේ පරමාර්ථය සිත එකඟ කර ගැනීම පමණක් නොවන බව මුලින්ම සඳහන් කළේ. රාගය, ද්වේෂය, මෝහය හා මනක්කල්පිත අරමුණු පදනම් කර ගනිමින් සිතේ සමාධිය වඩන්න පුළුවන්. මේවා මගින් අපිරිසිදුතාවයේ කෙලෙස් වැඩි වෙනවා මිස සිතේ පිරිසිදු භාවයේ දියුණු වීමක් ඇතිවන්නේ නැහැ. හිත එකඟ කරගන්නට ඉගෙන ගන්න පළමු පියවරේ සිටම සිත පිරිසිදු කිරීමත් ඒ සමගම ඇති වෙන්න ඕන. ආශ්වාස ප්‍රශ්වාස දෙස යථා තත්ත්වෙන් බැලීමට පුරුදු කිරීමෙන් මේ පාරිශුද්ධ භාවය ඇති වෙනවා. ඔබ තමාගේම ස්වභාවික හුස්ම නිරීක්ෂණය කිරීමේදී ඇතිවන චිත්ත එකඟතාවයෙහි බොරුවක් මායාවක් නැහැ. ඒ සත්‍ය මත පදනම් වන දෙයක්. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා, හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. ඒ හුස්ම තාත්වික දෙයක්. ඔබ කළ යුත්තේ ඒ ස්වභාවය ඇති සැටියෙන්ම දැන ගැනීමයි. ඔබ හුස්ම ගන්නා බව දැනෙන විට ඒ සඳහා ඇල්මක් ආශාවක් ඇති වෙන්නේ නැහැ. මේ හුස්ම ගැනීම කෙරෙන විට මට තවත් හුස්මක් ඕනෑ කියලා කවදාවත් ඇල්මක් ඇති කරගන්නේ නැහැ. හුස්ම ස්වභාවිකව ඉබේම ඇතුල් වෙනවා. හුස්ම පිටවන විටත් ඒ ගැන ද්වේෂයක් ඇති වෙන්නේත් නැහැ. මට හුස්ම එපාමයි, ඔහේ ගියාවේ.
කියලා තරහක් ඇති වෙන්නෙත් නැහැ. නොකඩවාම හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. මේ ගැන හොඳ සතියෙන් සිහියෙන් අවධානයෙන් සිටීමයි කළ යුත්තේ. වෙන මොනවත් කරන්නේ නැහැ. එතකොට ඇල්ම, ආශාව, ක්‍රෝධ, තරහ ඇතිවීමක් නැහැ. හැබැයි මේ පුළුවන් වන්නේ සුළු මොහොතකට පමණයි. දවස තිස්සේ මේ පුහුණුවේ යෙදෙන විට ඔබේ හිත අරමුණින් පිට වී ගොස් වැඩි වශයෙන් ලෝභ, ద్వේෂ, මෝහ යන කෙලෙස් වලින් වෙලී පවතිනවා. ඒ වුණත් සමහර වෙලාවකට සුළු මොහොතකට හෝ ඔබට පුළුවන් වෙනවා කිසි පිට අරමුණක් නැතුව ආශ්වාස ප්‍රශ්වාස දෙසට පමණක් හිත යොමු කරවන්න. එවිට හිත අතීතේනොත් අනාගතේනොත් ඈත් වෙලා ලෝභ, ద్వේෂ, මෝහයෙන් ඈත් වෙලා අවස්ථාවේ හිත පිහිටවා තියෙන්නේ මේ වර්තමානයේ සත්‍යතාවයේ මතයි. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා, ඇතුල් වෙනවා පිට වෙනවා. ඇත්තටම මේ කිව නොහැකි මහඟු අවස්ථාවක්. ඒ වෙලාවට හිත නිර්මලයි. හිතේ ඒ පිරිසිදු භාවය සිතපත්ලේ තැන්පත් වී පවතින කෙලෙස් මුල් නිසා ඇතිවන අපවිත්‍ර භාවයට පරස්පර විරෝධී ඝට්ටනයක් ඇති කරයි. එවිට ගිනි කන්දක් පිපිරෙන වාසේ ලොකු ප්‍රතික්‍රියාවක් හටගන්නවා. ගැඹුරට මුල් බැස තිබූ හිතේ අපිරිසිදු භාවය කෙලෙස් මල මතු පිටරේනවා. සිතේ ගැඹුරට පතිත වූ අපිරිසිදු කෙලෙස් සිත මතු පිටට පැමිණෙන විට ශරීර මට්ටමේ ඒ අප්‍රිය සංවේදන හැටියට මතු වෙනවා. එතකොට මෙතන රිදිල්ලක් අතන කැක්කුමක් දැනේ. ඇත්තෙන්ම මෙවැනි අපහසුතා මතුවීමෙන් ඇතිවෙන්නේ යහපතක්. මක් නිසාද? එය මතුවී පහවී යන නිසා. මතුපිටර එන්නේ ඉවතට යාමට. අද ඔබ විඳින අපහසුතා හෙට වෙනකොට ටිකක් අඩුවේ. ඊළඟ දවස වෙනකොට ඊටත් අඩුවේ. කොහොම ටික ටික අඩුවෙනවා. මේ විදියට මෙවැනි අපහසුතා මගහැරෙන බව ඔබට වැටහේවි. එසේ වන්නේ ඔබ සිත තුළ ගැඹුරට පත්ලේ යටපත් කරගෙන තිබුණු අපිරිසිදුතා කෙලෙස් ක්‍රමයෙන් ප්‍රහීන වී යන නිසයි. උදාහරණයක්. අඟුරු ලිපක් පාවිච්චි කරමින් කාන්තාවක් කෑම උයනවා. කෑම උයා ඉවරුනාම ලිපේ ගින්දර අවශ්‍ය නැහැ. ඒ නිසා ඇය අර ගිනි අඟුරු මතට සීතල වතුර ටිකක් විසි කරනවා. චුම් සද්දයක් ඇති වෙනවා. තව ටිකක් වතුර විසි කරනවා. එතකොට මේ චුම් 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 ප්‍රතික්‍රියාව පවතින්නේ ගින්නේ උෂ්ණත්වය, ජලයේ උෂ්ණත්වය හා සමාන තත්වයකට එනතුරු පමණයි. ඊට පස්සේ චුම් ශබ්දය නැවත ඇති වෙන්නේ නැහැ. ඒ ලිපට තව බාල්දි ගණන් වතුර දැම්මත් අඟුරු දැම්මත් මොනම ප්‍රතික්‍රියාවක්වත් නැහැ. ශබ්දයකුත් නැහැ. මේ ස්වභාව ධර්මයේ නීතියයි. සමහර වෙලාවකට ශිෂ්‍ය යෝගියෙක් ඇවිල්ලා චෝදනා කරනවා, මෙපමණ අපහසුතා අපට ඇත්තේ පාන්දර ඉඳලා රෑ වෙනකන් අපට වාඩි වෙලා ඉන්න තියෙන නිසා. මෙහෙම වාඩි වෙලා ඉඳලා අපට පුරුදු නැහැ. මෙච්චර කැක්කුම් වේදනා රිදිලි එන්නේ ඔය කාරණාව නිසා. ඔව් ඇත්ත. ඒත් එක අතකින් ඇත්ත වුවත් සම්පූර්ණ ඇත්ත නෙවෙයි. එහෙනම් ඇයි මිනිත්තු 10ක් ගත වෙන්නටත් කලින් කැක්කුම් එන්නේ? චිත්‍රපටි ශාලාවකට වගේ ඉන්ද්‍රියන් පිනවන ස්ථානයකට ගියාම ඒ තැන්වල පැය ගණන් ඉඳගෙන ඉන්නවා. එතකොට කැක්කුම් නෑ, රිදිලි නෑ. එතනින් පැනලා දුවන්ට කාටවත් හිතෙන්නෙත් නෑ. කිසිම නිදිමත ගතියක්, ඔක්කාරයට එන ගතියක් දැනෙන්නෙත් නෑ. ඒ වුණත් භාවනාවට වාඩි වුණාම වෙන කිසිම අපහසුතාවයක් නොදැනුණත් හරියට නිදිමත නිදිබර ගතියක් දැනෙනවා. භාවනාව නැවැත්වුව ගමන් අර කම්මැලි ගතිය නැතුව යනවා. භාවනාවට වාඩි වූ ගමන් ආයෙත් නිදිමතයි. ඇයි මෙහෙම වෙන්නේ? අපේ හිත නැමැති මේ ගින්දර ලිපේ හැම වෙලාවෙම තියෙන ගිනි අඟුරු ලෝභ, ద్వේෂ, මෝහෙන් තැවෙන ඇවිලෙන ගින්දර. ඉන්ද්‍රියන් පිනවන තැනකට ගියාම සිතට ඇතුළු කරන්න එවැනි ගිනි හා සමාන අංග ලෝභ, ద్వේෂ, මෝහ අප සිත් තැවෙන අභ්‍යන්තර කෙලෙස් ගින්දර.
මේ පිටින් ඇතුල් කරවන ගින්දර බොහොම සතුටින් පිළිගන්නවා. කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ. මේ යෙදෙන භාවනා පුහුණුව එහෙම නෙවෙයි. මෙහිදී සුළු මොහොතක් හරි සිත නිර්මල තත්වයක තියාගන්න පුළුවන් වන විට එතන ලෝභ, ద్వේෂ, මෝහ නැහැ. සීතල වතුර වැනි අලෝභ, අද්වේෂ, අමෝහ ගුණ ගින්දර හා සමාන කෙලෙස් සමග ගැටී ක්‍රියා කරන විට නුවනුමානවම විශාල ප්‍රතික්‍රියාවක් හටගන්නවාමයි. චුම් චුම් යන ශබ්දය නංවන අති විශාල ප්‍රතික්‍රියාවක් අර කතන්දරයේ කියවූ කාන්තාව ගිනි ලිප හොඳටම නිවෙනතුරු වතුර දමන්න වගේ. ඥානවන්ත යෝගියෙක් මේ භාවනා ක්‍රමය නොකඩවා කරගෙන යනවා. කයට අමාරුකම් අපහසුතා තිබුණත් නොකඩවාම පුහුණු වන්න. එවිට අරතිබූ ගින්නෙන් දැවීම නැති වී යනවා. සියලු අපහසුතා ඉවත් වුණාම ඔබ තුළ සතුට, ප්‍රීතිය ඇති වෙනවා. මේ කරන්න ඕනේ ඔබ විසින්මයි. තව කෙනෙකුට ඔබ වෙනුවෙන් මෙවැනි දෙයක් කරන්න බෑ. ඔබට මූණ පාන්නට ඇති සටන ජයගත යුත්තේ ඔබ විසින්මයි. ඔබේ විමුක්තිය ඔබ අතේමයි. වෙන කෙනෙකුට ඔබ වෙනුවෙන් එය ලබා දිය නොහැකි. දැන් අද දින ගෙවි ගියා. මේ වගේ හෙට, අනිද්දා ආදි වශයෙන් දවස් 10ම ගෙවි යයි. දින 10ම ඉවර වී ඔබ ගෙදර යා යුත්තේ සතුටු සිතින්, ප්‍රීතිමත් සිතින්. ඔබේ සිත තුළ මුල් බැසගත් කෙලෙස් පුළුවන් තරම් ඉවත් කරන්න. මේ කෙලෙසිත් මුලින් උපුටා දමා සිතට ශාන්තිය ළඟා කරගන්න. මෙවැනි වටිනා භාවනා ක්‍රමයක් ඔබට ජීවිතයේ මුළුල්ලේම උපකාරී වෙනවා. මේන් ප්‍රයෝජන ගන්නට හැකිවන්නේ ඉතාම මහන්සියෙන් පුරුදු කළොත් පමණයි. ඒ නිසා ධෛර්යයෙන්, ඕනෑකමින්, මහන්සියෙන් බුද්ධිමත්ව පුහුණුවන්න. මෙසේ පුහුණු වීමට අලුත් යෝගීන් පිළිපැදිය යුතු අවවාද කීපයක් තියෙනවා. පළමුව, භාවනා කරන විට එලි මහණේ භාවනා කරන්න එපා. ශාලාවේ හෝ අවසර ඇතිව කුටි තුල භාවනා කරන්න. භාවනාව දියුණු පසු එලි මහණේ ඕනෑම තැනකට වී භාවනා කරන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ බුද්ධත්වය ලබා ගත්තෙත් ගසක් යටදී. ඒ වුණත් පටන් ගැනීමේදී ගෘහස්ථව භාවනා කිරීම වඩා හොඳයි. ඊට හේතුව එලි මහණේ ඉන්න විට කෙලින්ම හමන සුළඟ ඇවිත් ඔබේ නාස්පුඩුවට ගැටෙන විට තමාගේ ආශ්වාස ප්‍රශ්වාස දැන ගැනීමට අමාරුයි. අර පිටතින් වදින සුළඟයි වැඩියෙන් දැනෙන්නේ. ඇස් වසාගෙන භාවනා කළොත් වැදෙන හිරුවෙලිය ගැටෙන විටත් ඔබගේ ශරීරයට හා මනස පිළිබඳව ගැඹුරට පිවිසීමට, නිරීක්ෂණය කිරීමට අමාරුයි. එවිට නිකම්ම මතුපිට බැලීමක් පමණයි සිදුවෙන්නේ. එනිසා මූලික පුහුණුවේදී හිරුවෙලිය, සුළඟ ආදී සියල්ලෙන්ම ආවරණය වී භාවනා කරන්න. භාවනා නොකරන වේලාවල එලි මහණේ වාඩි වී සිටියාට වරදක් නැහැ. හැබැයි භාවනා කරන විට එලි මහණේ භාවනා කිරීමෙන් වළකින්න. අනික් කාරණය, මේ දවස් 10 තුළ මේ මධ්‍යස්ථානයේම සිටීමට අදිෂ්ඨාන කරන්න. ඔබ ශාරීරියේ සැත්කමකට ගියාම රෝහලෙම ඉන්න වෙනවා. එහෙම දුවන්න බෑනේ. සැත්කම කරන වෙලාවට ඔබට ශල්‍යාගාරයෙන් පිට කොහෙවත් යන්න බෑ. ඒ වගේම මනස සැත්කමකට භාජනය කරන මේ කාල සීමාවේ මේ ශුද්ධ භූමියේ ඉන්න ඕන. ඒ ඔබේ ආරක්ෂාව පිණිසයි. මනස සැත්කමකට භාජනය කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. ඒ ඉතා සියුම් වැඩක්. ඒ නිසා ඔබ තුල දැඩි අදිෂ්ඨානයක් තිබිය යුතුයි. ඔබ ශරීරයට යම්කිසි සැත්කමක් කරන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක්. ඔබට කිසි දෙයක් නොහැඟෙන ලෙස නිර්වින්දනය කරනවා. මනස ශල්‍ය කර්මයට භාජනය කරන විට එය ඔබම කළ යුතුයි. සීනැති කිරීමකුත් නැහැ. මතුවන සියල්ලටම තමාම මුහුණ දෙන්න ඕන. මෙවැනි සත්කමකට මුහුණ දෙන්නට ඉතාම ශක්තිමත්
හිතක් අවශ්‍යයි. සිත පත්ල කර අභ්‍යන්තරයට පිවිසීමට අධිෂ්ඨාන පූර්වක සිතක් තියෙන්න ඕන. බලවත් අධිෂ්ඨානයක් තිබිය යුතුයි. ඔබ මෙහි ගත කරන කාලය තුළ කොතරම් අපහසුතා තිබුණත් නීති රීති පද්ධතිය කාල සටහන මේවා සියල්ල හොඳින් පිළිපදින්න ඕන. ඒ කොතරම් අමාරු වුණත් මම එහි කිසිවක් උල්ලංඝනය කරන්නේ නැහැ කියතරේ හිතා ගන්න ඕන. ඒවා කරන්නේ චාරිත්‍ර වාරිත්‍ර නිසාවත් පොත්වත් තුළ තිබෙන නිසාවත් නොවේ. මෙවැනි පුහුණු පාඨමාලාවකට සහභාගී වී ඇති දහස් ගණන් යෝගී මේ නීති රීති ආදිය පිළිපැදීමෙන් ඉතා යහපත් ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. ඔබ සියලු දෙනාම තරී අධිෂ්ඨාන කරගන්න ඕන මේ සියලුම නීති රීති පිළිපදින්න. ඒ ඔබේම යහපත සඳහා විශේෂයෙන්ම උතුම් නිශ්ශබ්දතාවය හෙවත් ආර්යතුන් නිභාවෝ රකින්න. තවත් දැඩි අධිෂ්ඨානයක් තමා සමූහ භාවනා වේලාවල්වල මේ ශාලාවේ සිටීම. උදේ 8 සිට 9 දක්වා, සවස 2:30 සිට 3:30 දක්වා සහ සවස 6 සිට 7 දක්වා යන වේලාවන් තුලදී ශාලාවෙන් පිටතට යන්න එපා. ඒ සෑම වෙලේම හරියටම කාලසටහනට අනුව නියමිත වේලාවට ශාලාවට පැමිණෙන්න. ශාලාව තුල භාවනා කරන විට ඉරියව්ව මාරු කිරීමට ඔබට අවසර තිබෙනවා. ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා. ඒ වුණත් දින 3-4ක් යනකොට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තම මේ පිරිසට ඉරියව්ව මාරු නොකර ඉන්න පුළුවන් වෙනවා. දැනට ඉරියව් මාරු කරන්න පුළුවන්. නමුත් දැනට සමූහ භාවනා කාලය තුලදී මම ශාලාවෙම ඉන්නවා කියා තරයේ සිතා ගන්න. සිත මෙලෙසින් ගැඹුරට නිරීක්ෂණය කරන විට භාවනාව නැවැත්වීමට ඒ බිඳහෙළන්නට තත්කරන සතුරන්ගෙන් ඔබ ප්‍රවේශම් වෙන්න ඕන. මේ සතුරු වෙන කවුරුත් නෙවෙයි, ඔබ තුලම ඇති කෙලෙස්. ඒ හතුරු ඔබ සතුරු කරන්න එන සුහද මිතුරන් හැටියට පැමිණ ගෙදර අයිති කරගන්නයි බලන්නේ, ආපහු යන්නේ නෙවෙයි. එහෙම වුණත් මේ භාවනා ක්‍රමය අනුව ඒ කෙලෙස් නැමැති සතුරන්ට ඉන්න බෑ. ඒ අයට යන්න සිදු වෙනවා. ඒ නිසා සතුරු ඇතුලේ ඉඳගෙන අන්න දෙනවා, ඔය භාවනාව නවත්වන්න, ඔය භාවනාව නවත්වන්න. සමහර විට නොසන්සුන් සිතක් ඇති අයට පළමුවෙනි දවසේ භාවනාව පටන් ගත්තට පසුව දෙවෙනි දවස වෙනකොට භාවනාව නවතා පැනලා යන්න හිතෙනවා. මෙහෙම යන්න හිතෙන්නේ ඇතුළෙන් තම සිත් තුළ කෙලෙස් වල ඇති බලවේගය තල්ලුව හිඳයි. ඒ වගේම හතරවෙනි දවසේ වඩාත් ගැඹුරු සත්කමක් කෙරෙනවා. පස්වන දවසේ මේ මනසෙහි නිරීක්ෂණය ඊටත් වඩා ගැඹුරු මට්ටමකට ගෙනියනවා. අලුත් යෝගීන් බොහෝ දෙනෙකුට නැවතත් හයවෙනි දවසේ භාවනාවෙන් ඉවත් වී යන්න හිතෙනවා. නමුත් එහෙම යන්න අවසර ගන්න බලන්න එපා. අවසර නොදීමට හේතුවක් තියෙනවා. යම්කිසි කෙනෙක් රෝහලේදී සත්කමකට භාජනය කරන විට ඒ සත්කමෙන් භාගයක් පමණ ඉවර වුණාම මොන ශල්‍ය වෛද්‍යවරයාද ඒ පුද්ගලයාට යන්න ඉඩ දෙන්නේ? ලෙඩා මට යන්න ඕනේ පසු එන්නම් කිව්වට වෛද්‍යවරයා ඊට ඉඩ දෙන්නේ නැහැ. මේ මනස සම්බන්ධ වන සත්කම ඉතා බලගතු එකක්. එහෙම සම්පූර්ණ නොකර යන්න ඉඩ නොදෙන්නේ එයින් විශාල හානියක් වන හින්දා. එනිසා මේ පාඨමාලාවලට බඳවගන්නේ දවස් 10ම මෙතන රැඳී ඉන්නවා කියා හොඳට විශ්වාසවන්තව වගකීමකින් ක්‍රියාකරන්ට එකඟ වන අය පමණයි. මේ බරපතල කාර්යයක්, ඒ වගේම සියුම් කාර්යයක්. ඔබේම ආරක්ෂාව ගැන සලකා ඔබ සෑම දිනාම ස්ථිර අධිෂ්ඨානයක් ඇති කරගන්න හොඳයි. ඕන දෙයක් උනාවේ මම ඒ සියල්ලම සතුටින් මුණ දෙනවා. මම ඒ සියල්ලටම සතුටින් මුණ දෙනවා. මම දවස් 10ක් ඉවර වෙනතුරු මේ භාවනා මධ්‍යස්ථානෙන් යන්නේ නැහැ.
තවත් සතුරෙක් ගැන සඳහන් කළ යුතුයි. මේ පිරිස මෙහි දවසක කාලයක් ගත කලයින් පසු දැනගත්තා කිසි යෝගියෙකුට රාත්‍රී කෑම දෙන්නේ නැහැ කියලා. හෙට දවල් කෑමට ගියාම ඇතැම් අයට රෑ කෑම ගැනත් මතක් වෙයි. මම පුරුදු වෙලා තියෙන්නේ දවල්ටත් රෑටත් හොඳ බත් පිඟන් දෙකක් කන්නයි. මෙහි රෑ කෑම දෙන්නේ නැහැ. මෙහි රෑ කෑම දෙන්නේ නැහැ. ඒ හින්දා මගේ රෑ කෑම වේලක් මේ එකම ගත්තොත් හොඳයි. බත් පිඟන් දෙකක්ම කන්නම්. අනෙක් එක මගේ ගුරුතුමා කියනවා ඔබ තුල ඇති සටන ඔබම කළ යුතුයි කියලා. එහෙම සටන් කරන්න මට ශක්තිය තියෙන්නත් ඕනේ. බත් පිඟන් දෙකකුත් මදි. තුනක්ම ගත්තොත් හොඳයි. භයානකයි. එහෙම භාවනා කරන්න බෑ. බඩ පුරාම ආහාර ගන්න එපා. මේ යෝගීන්ට පුරුදු වෙලා තියෙනවා නම් බත් පිඟානක් පුරවල ගන්න. එහෙම ගන්නේ නැතුව නිතරම කුසෙන් හතරෙන් එකක් හිස්ව තබා ගන්න. ආහාරයට ගිජුකම වැඩි නිසා හොඳට භාවනා කරන්නට බැරි වෙනවා. තවත් සතුරෙක් පැමිණෙනවා. අපි ඊයේ කීවා යෝගීන්ට තම කයට නිදහසක් විවේකයක් දුන්නට වරදක් නැහැ කියලා. දැඩි මහන්සියක් දැනෙනවා නම් ටිකක් ඇඟපත දිගහැර විවේකව ඉන්න පුළුවන්. හැබැයි එහෙම ඇලවි සිටින්න කියා ඇත්තේ මිනිත්තු 5ක් පමණ කාලයකටයි. එහෙම ඇල වුණාම ශරීරයට සැපයි, සුඛදායක ගතියක් දැනෙනවා. ඇලවි සිටින විටත් මම ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව හොඳ සිහියෙන් ඉන්නවා. ඇයි මේ විනාඩි 5කට වැඩියෙන් ඇලවි ඉන්න එපා කියන්නේ? අනෙක් අයට නම් නිදිමත හැදෙනවා ඇති. මට නම් එහෙම නිදිමතක් එන්නේ නැහැ. මොකවත් නොතේරෙන අයට තමා ඔය වගේ නිදිමත ගතිය එන්නේ. මට ඔක්කොම තේරෙනවා. මට නිදිමත එන්නේ නැහැ. ওই විදියට අපි හැමෝම හිතන්නේ Taman hari ඥානවන්තයි කියලා. මම විනාඩි 10ක් මෙහෙම ඇලවිලා ඉන්නම්කෝ. මෙහෙම භාවනාවට පහසුයි. වැතිරලා ඉන්න විට මක් වේවිද? මම ආශ්වාස ප්‍රශ්වාස ගැන හොඳ සිහියෙන් ඉන්නේ. මේ විදියට විනාඩි 15ක් ගත වෙනවා, විනාඩි 20ක්, පැය භාගයක් ගත වෙනවා. දැන් ගොරවන්න පටන් ගන්නවා. ඔබ ගොරවන විට ඔබ ළඟ ඉන්න තව කෙනෙකුත් ගොරවන්න පටන් ගන්නවා. අනිත් එක්කෙනත් හිතනවා මාත් ගොරවනවා නම් මක් වෙයිද? මේ විදියට මුළු කඳවුරේම ඉන්න අය ගොරවන්න පටන් ගන්නවා. මෙතනට යෝගීන් ආවේ හැම මොහොතකම අවදිභාවයෙන් සතිමත්ව විමසිලිමත්ව ඉන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ නිදිමත අලසකම නැති සතුරා ඔබ වෙලාගෙන ඔබට කොයි වෙලාවක හරි කම්මැලිකමක් දැනෙනවා නම් කීප වාරයක් ටිකක් තදින් හුස්ම ගන්න පිට කරන්න. එහෙම කරලත් අර නිදිමත ගතිය යන්නේ නැත්නම් මේ සමුහ භාවනාවකට ඉඳගත් වෙලාව නම් හිට ගන්න, ටිකක් වෙලා නැගිට ඉන්න. ටිකක් වෙලා නැගිටලා ඉන්න, නැවතත් වාඩි වෙන්න. හිටගත්තත් ආශ්වාස ප්‍රශ්වාස ගැන සිහිය නොකඩවා පවත්ව ගන්න. එහෙම කරලත් හරියන්නේ නැත්නම් මේ සමුහ භාවනා වෙලාව නොවේ නම් ශාලාවෙන් පිටතට යන්න පුළුවන්. ගිහින් ඇල්ලතුර ටිකක් අරන් මූණ හොද ගන්න. විනාඩි 5කට පමණ ටික වේලාවක් සක්මන් කරන්න, නැවත ඇවිත් වාඩි වෙන්න. මේ සෑම වෙලාවකම හුස්ම ගැන සිහිය නොකඩවා පවත්ව ගන්න. මේ අලසකම නැමැති සතුරාට ජය ගන්න ඉඩ දෙන්න එපා. එහෙම ඉඩ දුන්නොත් ඔබට මේ මාර්ගයේ දියුණුවක් දකින්න බෑ. අනෙක් සතුරා කවුද බලමු. ඔබට උපදෙස් දුන් පරිදි මේ දස දින කාල සීමාවේදී නිශ්ශබ්දව සිටින්න. මේ භාවනා ක්‍රමය හරියට පුරුදු කිරීමට සම්පූර්ණ නිශ්ශබ්දතාවයේ ඉතා වැදගත්. ඔබ නොයෙක් මවාගත් දේ ගැන සිතමින්, නොයෙකුත් දේ ගැන සිහින දකිමින් සිටිනවා නම් බලාපොරොත්තු වන මේ මනස පිරිසිදු කරන සැත්කම ගැඹුරු ලෙස කරන්න බෑ. මෙය සාර්ථක කර ගැනීමට සිත සංසුන් කරගත යුතුයි. ඔබ තව කෙනෙක් සමග මොනවා හරි කතා කළාම භාවනාවට වාඩි වූ මොහොතේ සිට අර සාකච්ඡා කළ දේ පිළිබඳව නොයෙකුත් දේ හිතට එනවා. මේ ක්‍රමයෙන් හිත ගැඹුරු මට්ටමකට පරීක්ෂා කරන නිසා හිත තුළ ගැබ්බූ අර සාකච්ඡාවට සම්බන්ධ නොයෙක් සිතිවිලිද මතුවන්න පටන් ගන්නවා. එක දවසක් පුහුණු කළ ඔබට
වැටෙනවා ඇති ඔබේ මනස හරියට කතා පෙට්ටියක් වගේ එහි ස්වභාවය නිතරම කියවනෝ ඔබ තව කෙනෙක් සමග කතා කිරීමෙන් මේ සිතින් කියවන ගතිය එන්න එන්නම වැඩි වෙනෝ ඒ නිසා එකිනෙකා සමග කතා කරන්න එපා මේන් ඔබ ඔබටම හානි සිදු කර ගන්නෝ ඔබට පමණක් නොව තවත් යෝගියෙකුටත් හානි කරනෝ කතා කරන විට කවුරු හරි එක්කයි කතාවේ දෙන්නේ අවට බිත්ති සමග වාතය සමග සාකච්ඡාව පවත්වන්නේ නැහැ කතා කරන්නේ වෙන යෝගියෙක් සමග ඒ යෝගියත් එතකොට හරියට පුහුණු කරන්නේ නැහැ එයාගේ හිතටත් මේ වචන වලින් ලොකු බාධාවක් ඇති වෙනවා එයාගේ හිතත් කියවන්න පටන් ගන්නවා දෙන්නෙක් එකතු වෙලා කොතනකට හරි වෙලා කතාව පටන් ගත්තොත් මාන්සියෙන් නොනෑකමින් භාවනා කරන අනිත් අයට ඒක බාධාවක් ඒ නිසා නිශ්ශබ්දතාවය සම්පූර්ණ නිශ්ශබ්දතාවය ඉතාම වැදගත් හැබැයි මේ ක්‍රමයේ පිළිබඳ යම් ගැටලුවක් පැන නැගුණොත් ඒ निराකරණය කර ගැනීමට ගුරුවරුන් සමග සාකච්ඡා කළාට කමක් නැහැ කලමනාකාරීත්ව පිළිබඳ ගැටලුවක් නම් කලමනාකාර මණ්ඩලයේ සමග වචන කීපයක් කතා කරේ විසඳ ගන්න ඊහැර යෝගීන් අතර නම් කතා කරන්න එපා වචනෙන් පමණක් නොව ශාරීරික ඇඟවීම් වලින්ද නිශ්ශබ්දතාවයේ රැකී යුතුයි අදහස් හුවමාරු සඳහා අනෙක් අය දෙස බැලීම සංඥා මගින් යම් අදහස් ඇඟවීම පොත්පත් කියවීම ලිවීම ආදීන් වළකින්න ඔබේ සිත කය දෙකම සංවර කොට සතිමත්ව සිටින්න තම සිත තමාගේ කය තුළම පිහිටුවීමට වීරිය කරන්න තමන් මෙහි ඉන්නේ තනිවම කියලා හිතාගන්න මේ සිත පිළිබඳ සත්කමේදී කතා කිරීමෙන් නොයෙකුත් කරදරවලට හිරිහැරවලට භාජනය වෙන්න පුළුවන් සම්පූර්ණ දවස් 9ක් තුළම සම්පූර්ණ නිශ්ශබ්දතාවයේ කෙරෙහි මෙතරම් සැලකිල්ලක් දැක්වීම ඕන වෙන්නේ තවත් වැදගත් කාරණයක් නිසා 10වෙනි දවසේ එකිනෙකා සමග කතා කරන්නට ඉඩ දෙනෝ ඊයේ මේ පිරිස පන්සිල් සමාදන් වුණා මේ චාරිත්‍රානුකූලව පමණක් කළ දෙයක් නෙවෙයි මේ භාවනා ක්‍රමෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට නම් පන්සිල් රැකීම බොහොම වැදගත් පන්සිල් රැකීම මෙම පිළිවෙතේ අත්තිවාරමයි පාන්දර 4:30 සිට රාත්‍රී 9:30 දක්වා ඔබට අනුගමනය කිරීමට ඇත්තේ බරපතල වැඩසටහනක් එනිසා මෙවැනි වාතාවරණයක සිටින ඔබට මේ එක් සිල් පදයක් හෝ කඩා ගැනීමට අවස්ථාවක් නැහැ. නමුත් ඔබ කතාවට පටන් ගත්තොත් සමහර විට දෙයක් ඕනෑවට වඩා වැඩි කර කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්ත සංගවන්න පුළුවන්. එහෙම වුණොත් එක සිල් පදයක් කැඩෙනවා. එක සිල් පදයක්වත් කැඩුනොත් අත්තිවාරම සැලවෙනවා. එහෙම වුණාම ඔබේ සිත හරි සමාධියක පිහිටන්නේ නැහැ. එතකොට ප්‍රඥාව හරියට ලබා ගන්න බෑ. 10වෙනි දවසේ එකිනෙකා සමග කතා කරන්න ඔබට ඉඩ ලැබෙනවා. ඉතිරි දින 9 තුල සම්පූර්ණ නිශ්ශබ්දතාවයේ රැකී යුතුයි. මේ ඉතාම වැදගත්. තවත් වැදගත් අවවාදයක්. මේ යෝගීන්ට ඊයේ අවවාද කළා මේ භාවනා ක්‍රමයට අවනත වන්න කියලා. මේ භාවනා ක්‍රමය පුහුණු කරනම බලන්න ඕනේ. මෙමගින් යම් ප්‍රයෝජනයක් තිබෙනවද කියලා. ඒ නිසා ඉදිරියට ඇති දවස් 9 තුළ මේ භාවනා ක්‍රමය සමග වෙනත් ක්‍රම මිශ්‍ර කරන්න එපා. මේ යෝගීන් මීට පෙර වෙනත් භාවනා ක්‍රම පුරුදු කරලා තියෙනවා නම් ඒවා හෙළා නොදක ඒකම පසකින් තබන්න. අමුතු දේවල් එකතු කරන්නේ නැතුව ඒ වගේම යමක් අඩු කරන්නෙත් නැතුව අපි කියා දුන් ක්‍රමයට මේ භාවනා ක්‍රමය පුරුදු කරන්න. එහෙම නැත්නම් අනතුරු සහිතයි. අමාරු වැටෙන්න පුළුවන්. සිත මතු පිටින් සමාධි තත්ත්වයට පත් කරන විවිධ භාවනා ක්‍රම තියෙනවා. ඒ වයින් සිත ගැඹුරටම නොපිවිසි මතු පිටින් පමණක් ප්‍රභාෂර ගතියක් සැපදායි හැඟීමක් ඇති වෙන්න පුළුවන්. එවිට කෙනෙක් ඉතා සතුටටපත් වෙනවා. ඒ භාවනා ක්‍රම මෙම භාවනා ක්‍රමයට සම්පූර්ණයෙන්ම වෙනස්.
පළමුවන පියවරේ පටන්ම මෙයින් කෙරෙන්නේ. සිත පිරිසිදු කිරීම සඳහා සිතෙහි ගැබ් වූ කෙලෙස් ඉවත් කිරීමේ සැත්කමයි. මේ යෝගීන් දැන් මෙවැනි සැත්කමකටයි හිත යොදවලා තියෙන්නේ. එය ප්‍රවේශමෙන් කළ යුතු දෙයක්. මේ සැත්කම ඉතා ගැඹුරට කරද්දී සිතේ ඉතාම ගැඹුරු මට්ටමේ සිට මුල් බැසගත් කෙලෙස් සිත් මතු පිටට එන විට එය ලෙහෙසි පහසු සුළුපටු දෙයක් නොවේ. ගැඹුරට පිවිසි සිත පිරිසිදු කරන මෙවැනි ක්‍රමයකින් මතු විය හැකි ප්‍රශ්න මගහැර ගන්න පුළුවන්. මේ ක්‍රමය සම්පූර්ණ ලෙස වෙන ක්‍රම සමග මිශ්‍ර නොකර සාධාරණ ලෙස අත්හදා බැලීමක් කරන්න. කියා දුන් විදියටම පුහුණු කරන්න. මේ උදාහරණය ගැන සිතන්න. එක් පුද්ගලයෙකුට කළු අශ්වෙක් ඉන්නවා. එයා පුරුදු වෙලා ඉන්නවා ඒ අශ්ව අපිට යන්න. ඒ පුද්ගලයාට තව කවුරු හරි සුදු අශ්වයෙක් දීලා කියනවා මේ අශ්ව අපිට යන්න කියලා. එතකොට ඒ පුද්ගලයා කියනවා හොඳයි මම සුදු අශ්ව අපිට යන්නම්. හැබැයි මගේ කළු අශ්වයා නම් මට අතාරින්න බෑ. ඒක නිසා එක කකුලක් මගේ කළු අශ්වයා උඩ තියාගෙන එක කකුලක් මගේ කළු අශ්වයා උඩ තියාගෙන අනෙක් කකුල ඔයා දුන්න සුදු අශ්වයා උඩ තියන්නම්. කකුල් දෙක අශ්ව දෙන්න උඩ තියාගන්න එක හරි භයානක දෙයක්, අනතුරුදායකයි. ඒ වගේම ඔරුකාරයෙක් පුරුදු වෙලා ඉන්නවා එයාගේම ඔරුවේ යන්න. එයාට වෙන කෙනෙක් තව ඔරුවක් දීලා කියනවා මේ ඔරුව ඔයාගේ ඔරුවට වඩා වේගෙන් පදවන්න පුළුවන්. මේක පහසු, ටිකක් පදවල බලන්නකෝ. ඒ මිනිස්සයාත් හා හොඳයි කියලා එක කකුලක් එයාට අයිති ඔරුවේ තියාගෙන අනෙක් කකුල අර ලැබුණ ඔරුවේ තියාගන්නවා. හරි අනතුරුදායකයි. හිත්පත්ලට ගොස් ගැඹුරු ලෙස සිත පිරිසිදු කරන මෙම භාවනා ක්‍රමයට වෙනත් භාවනා ක්‍රම මිශ්‍ර කරගත්තොත් මීටත් වඩා අන්තරාදායකයි. ඉතාම තදබල ලෙස අවවාද දුන්නත් සමහර ශිෂ්‍යෝ මෙසේ භාවනා ක්‍රම මිශ්‍ර කරගත් අවස්ථා ඇති වී තියෙනවා. එවැනි අවස්ථාවල ගුරුතුමාටත් ඒ අයව මුදවා ගැනීමට අපහසු විය හැකි. එම නිසා ඒ වගේ අමාරු වැටෙන්න එපා. ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව ඔබ පුහුණු කරගෙන යද්දි ඉබේම වගේ ඔබ පෙර පුරුදු කරගෙන තිබුණු විදියට වචනයක් කීමට පෙළවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඔබට ඒ වැටහුණු ගමම්ම එයින් වැළකින්න. එවැනි අවස්ථාවක ඔබට ඒ වැටහුණු ගමම්ම එයින් වළකින්න. මේ භාවනා ක්‍රමයට වචන කියවන්නේ නැහැ, නම් මතුරන්නෙත් නැහැ. අපට උපදෙස් දුන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙස පමණක් සිහිය යොමු කිරීමට. ටික වේලාවකට ආශ්වාස ප්‍රශ්වාස දෙස සිත යොමු කර ඉන්පසු ආයමත් අර වචනේ නැත්නම් නම මතුරන්ට හිතක් ඇති වෙනවා. නැවතත් වැටෙනවා මේ වැරදි බව. එවිට ඉන් වැළකී සිටිනවා. ආශ්වාස ප්‍රශ්වාස පමණයි බලන්න ඕනේ. මේ විදිහට පුහුණු කළාම අනතුරක් වෙන්නේ නැහැ. නමුත් හිතාමතා මේ ක්‍රමයට වෙනත් ක්‍රම සම්බන්ධ කළොත් අමාරුවේ වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙහි සිටින කාලය තුළ අමාරුවේ නොවැටෙන්න වග බලා ගන්න ප්‍රවේශම් වන්න. උපදෙස් දුන් ආකාරයට අනුවම පුහුණු වන්න. මේ ක්‍රමය හොඳින් තේරුම් ගන්න, හොඳින් වටා ගන්න. තවත් 10ක් ගෙවුනට පස්සේ පුළුවන් තමන්ගේ කැමැත්ත අනුව තීරණයක් ගන්න. මේ භාවනා ක්‍රමය තමන්ට යහපතක් ගෙන දෙන බව වැටහෙනවා නම් එවිට මුළු ජීවිතය තුළම එය පුරුදු කරන්න. එය හරිනතයි කියලා හිතනවා නම් අත්හරින්න. ඉතිරි දවස් 9 තුළ උපරිම ප්‍රතිඵල ලබා ගන්න. මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. අපට එදිනෙදා ජීවිතයේ ඇති නොයෙකුත් වගකීම් නිසා දින 10ක් මෙහෙම පුහුණුවකට කැපකිරීමට අවස්ථාවක් ලබා ගන්න ලේසි නෑ. සියලු පහසුකම් වලින් නියම ප්‍රයෝජන ලබා ගන්න. මේ ප්‍රතිඵල ගෙන දෙන අති වටිනා භාවනා ක්‍රමයෙන්
අති උතුම් ධර්මයෙන් ප්‍රයෝජන ගන්න. මේ සියල්ලම ඔබගේම යහපත සඳහාමයි. ඔබේ සැනසුම සහ විමුක්තිය සඳහාමයි. ලෝභ, ද්වේෂ, මෝහ මුල් කරගත් සියලු කෙලෙසුන්ගෙන් මිදී පරම සැපත, ශාන්තිය, සුවය අත්පත් කරගන්න. ඔබ සියලු දෙනාම සතුටු සිත් ඇත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. Bhavati Sahaja.